බොහොම පැහැදිලිව කියන්නට ඕන මේ ගරු කොමිෂන් සභාව මම පත් කළ කොමිෂන් සභාවක් විදිහට මගේ වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා මේ කොමිෂන් සභාවේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන එක. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරයෙන් ඇතිවෙච්ච මේ මහා ඛේදවාචකය ඒ ජීවිත විනාශය වගේම රටේ ආර්ථිකයට සිදු වූ අලාභය මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා එදා වගේම අදත් මම දැඩි ලෙස සංවේගයට පත් වෙනවා, කනගාටුවට පත් වෙනවා. මගේ කාල සීමාව තුළ මෙවැනි අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ඒ වගේම අද වෙනකොට දින 8ක් කොමිෂන් සභාවට මට ඒක දිගටම පැමිණීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මොකද කොමිෂන් සභාවට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා ඒක නිසා මේ රටේ ඉදිරියට මෙවැනි දෙයක් සිදු නොවන ආකාරයට සිදුවීම සඳහා රජයත් අපි කවුරුත් වග බලා ගැනීම අවශ්‍ය වෙනවා. ප්‍රධාන වශයෙන්ම මම රටට දීලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ජනතාවට දුන්න නිදහස මූලික වශයෙන්ම ඇතැම් අය වැරදි විදිහට පාවිච්චි කළා. මේ අන්තවාදී සංවිධාන උඩට එන්නත් ඒවා ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ වෙන්නත් එකවර සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, මගේ කාලයේම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. අපි ගත්තොත් මූලික වශයෙන්ම සිංහල මුස්ලිම් ජනතාවගේ ගැටුම් අපේ රටේ ඉතිහාසයක් තිබෙනවා. 1930 ගණන් වලත් බරපතල සිංහල මුස්ලිම් ගැටුමක් ඇති වෙලා තිබෙනවා. නමුත් ඒ සියලු දේවල් වලදී අපි සමවිතම ශ්‍රී ලාංකිකයෝ විදිහට සහජීවනයෙන් සිංහල දමිළ මුස්ලිම් ඒ වගේම සියලු ආගමික බැතිමතුන් එකට කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා එවැනි සමාජයක් ගොඩ නැගීමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා අපේ කැපවීම තිබිය යුතු වෙනවා. අභ්‍යන්තරයේ දුන්න ප්‍රකාශ සහ සාක්ෂි පිළිබඳව මාධ්‍යයට කතා කිරීම ඒක සුදුසු වෙන්නේ නැහැ. ඒක මටත් ප්‍රශ්නයක් වෙනවා, තමුන්නාන්සලටත් ප්‍රශ්නයක් වෙනවා. නෑ, යහපාලන විරසකය මේ ප්‍රහාරයට හේතුවක් නෙවෙයි. යහපාලන විරසකය මේකට හේතුවක් කියලා නෑ. මොකද නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ රවිසෙන රත්න මහත්තයාගේ සාක්ෂියෙන් කියවිලා තිබුණා. මම දැක්ක මාධ්‍ය තුල මේක 2017 වගේ වෙන්නත් ඉඩකඩ තිබුණයි කියලා වගේ කතාවක් කියලා තිබුණා. ඉතින් එහෙම ගත්තාම යහපාලන විරසකය මේ පිපිරීම් වලට සිදු වුණා ඇති වුණා කියලා මම කියන්නේ නැහැ. යම් සාරාන්ලව වැනි ඉතාමත්ම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් මෙහෙ වූ පිරිසක් මේ රටෙන් පිට ඇති කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා කිසියම් විදේශයක සිට සාරාන්ලව මෙහෙවලා මේ මහා ජාතික විනාශයේ ඛේදවාචකය අපරාධයේ ජීවිත විනාශය ආර්ථික අලාභය කළා කියන එකයි මගේ අදහස. Breaking.lk.